අයිබෝවන් සුබ දැසනක්. ඔබ පුන පුනා බලා සිටි 2020 වසර ආරම්භ වෙලා දවසක් ඉවිලා ගිහිල්ලා. ඉතින් සින්දුජායියේ සුබපතනවා මම බලාගෙන හිටියා. ඉතින් අද දවසේ අවස්ථාව මම උදා කරගන්නවා කියලා හිතුවා. ඔබේ සියලු සිතුම් පැතුම් මිටු වෙන පුංචි හොදුකක් ඔබේ ජීවිතයට නොදැනෙන බොහොම ආදරණීය වසරක් බවට 2020 වසර පත් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද දවසේ බ්‍රහස්පතින්දා දවසේ පියොම් වෙලා අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අද ජනවාරි මාසේ 2 වෙනිදා එක දවසක් ගෙවිලා ගියා. දැන් ඉතින් සුපුරුදු විදිහට ආපහු වැඩ කටයුතු වලට යමු. ඔබට කාලේ ඇවිල්ලා ඒ අතර පොඩි දෙයක් ඔබට මතක් කරන්න හේතුවා. පාරේ යනකොට දෙන්නෙක් සද්දට කතා කර කර ඉන්නවා. මේක දැකපු මනසෙක් ගිහිල්ලා අහනවා, මොකද ඔයගොල්ලෝ මේ සද්දට කතා කරන්නේ? ඔයගොල්ලෝ තරහින්ද කියලා. එතකොට සින්දුජා, ඔව් මේ අපි පොඩි ප්‍රශ්නකට තරහ වෙලා ඉන්නේ කියලා මේ දෙන්නා කිව්වා. එතකොට මේ මනසේ පොඩි දෙයක් කියනවා. ඔය දෙන්න තරහෙන් ඉන්නවනේ. එතකොට ඔය දෙන්නගේ හදවත් දෙක ඈත් වෙලා තියෙන්නේ. හදවත් ඈත් වුණාම ඒගොල්ලන්ට ඇහෙන සද්දෙට කතා කරන්න ඕනේනේ. ඒ නිසා ඔබ කෑ ගහනවා. හැබැයි ආදරෙන් ඉන්න අය බලන්න. ආදරෙන් ඉන්න අයගේ හදවත් ලං වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ බොහොම හිමීට තමයි කතා කරන්නේ. ගොඩාක් ආදරය කරන අය ඔබට ඇහිලා තියෙනවද කතා කරනවා? නෑ. ඒ ඇස් දෙක බලාගෙන විතරයි ඉන්නේ. ඒ නිසා හදවත් ලං වෙන තරමට ඔබ කතා කරන වේගයේ ශබ්දය අඩුවේ. හදවතකට ලං වෙන්න උත්සාහ කරන්න. මොකද ළඟින් හදවතින් ඔබ කාත් එක්ක හරි ආශ්‍රය කරනකොට ඔබේ ජීවිතයේ දුක කාත් එක්ක හරි බෙදා ගන්නකොට ඔබේ බලාපොරොත්තු වලට හිණ වලට යන්න ඔබට තියෙන අවස්ථාව වැඩි. එහෙම දවසක් බවට මේ අද දවසක් පත් වෙන්න කියන ප්‍රාර්ථනාව කරන්න ඕනේ. ඔව්, ඉතින් තිලිනි, ඔන්න අලුත් අවුරුද්දේ පළවෙනි බ්‍රහස්පතින් දවසේ ගොඩාක් හොඳ පණිවිඩයක් ඔබට ලබා දුන්නා. ඉතින් මම හිතනවා මට තවත් කියන්න දෙයක් නැහැ. ඇය කිව්වා කොහොමද ඔබ ආදරණීය පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ කියන කාරණාව. ඉතින් නව වසරේ පළවෙනි බ්‍රහස්පතින් දවසේ අපි සුපුරුදු විදිහටම පියුම් මිලෙන් ඔබ හමු වෙනවා. ඉතින් අර දවසේ අලුත් පාසල් වාරයකුත් ආරම්භ කරනවා තිලිනි. ඉතින් අපේ දූ දරුවන් අද පාසල් යන්නේ නැති. ඒත් එකම ගොඩක් අය රැකියා ස්ථානවලත් නිල වශයෙන් වැඩ කටයුතු ඊ දවසේ ආරම්භ කළාට හරියට වැඩ කරන්න පටන් ගන්න අද තමයි. ඉතින් ගෙදර ඉඳලා අපිව බලාගෙන ඉන්න අයටත් ඔන්න ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ අලුත් වෙච්ච පියුම් මිලේ අලුත් වෙච්ච මැදිරි ඉඳලා අද දවසෙත් ඔබට සුපුරුදු ඔබ බොහොම ආදරය කරන විශේෂාංග කීපයක්ම ගෙන එන්න අපි සූදානම් පෑය දෙකක් පුරාවට. ඉතින් පළවෙනි විශේෂාංගය වෙනදා වගේම අපි සුබ දවසට වෙන් කරනවා පළවෙනි හෝරාවම. අද දවසේ අපි ඔබ හැම කෙනෙක්ම හරිම කැමති මේ උදාවුණු නව වසර ඔබේ ලග්නයට කෙසේද කියලා දැනගන්න. ඉතින් දවසේ ඔබේ ලග්න පලාපල වගේම මේ වසරේ සුභ අංක මොනවද, ඔබේ දෛව අංකයට කොහොමද මේ වසර කියන කාරණා වගේම බ්‍රහස්පතින්ද හැමදාමත් අපි මැණික් ගැන කතා කරනවා. ඉතින් පළවෙනි හෝරාව අපි වෙන් කරනවා ඒ වෙනුවෙන්. ඊට පස්සේ අපේ දෙවන විශේෂාංගයේ සුවර්ණ, විශේෂයෙන්ම මේ 2020 නව වසර සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කොහොමද අපි සමීප කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි දෙවන විශේෂාංගයේදී ඔබ දැනුවත් කරන්න සූදානම්. ඊට පස්සේ අවසාන විශේෂාංගයේ තිරිනේ අපේ කාන්තාවන් වෙනුවෙන් සුපෘතු විදිහටම ගෙත්තම් විශේෂාංගයයි අපි සූදානම් කළේ තියෙන්නේ. හරි, එහෙනම් වැඩි කතා බහකින් තොරව අද දවසේ අපේ පළවෙනි විශේෂාංගයට අපි යමු. මේ සුබ දවස. I think බ්‍රහස්පතින්දා දවසේ අපි බොහොම ආදරෙන් අපේ මැදිරියට කැඳවගත්ත වසර කීපයක ඉඳලා අපිත් එක්ක එක දිගටම රැඳිලා හිටපු අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මහත්මයව, ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ, අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ, මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සාමාජික, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමේ සහකාර මහලේකම්, දේශමාන්‍ය, දේශශක්ති, දේශබන්ධු, ජනාභිමානී විශ්ව කීර්ති, සාමතානාපති ජ්‍යොතිර්විද්‍යානිධි ආචාර්ය රොහාන් දයරත් මහත්මයව අයිබුවන් සුබ දවසක්, සුබ දැස්සනක්. ඒ වගේ ලැබුවා 2020 නව වසර. ඔබතුමාගේ සිතුම් පැතුම් මිටු වෙන බොහොම ආදරණීය වසරක් බවට පත් වෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අධ්‍යක්ෂතුමිය ඇතුළු සින්දුජා, තිලිනි, සියලු තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියත සියලු කාර්ය මණ්ඩලයටත්, ලෝකවාසීව අපි නරඹන සියලුම නරඹන්නන්ටත් එසේම වෙන්න, යහපතක්ම වෙන්න, සැනසීම උදා වෙන්න කියලා මේ 2020 වසරේ ප්‍රාර්ථනා කරනවා.
ඔව් ඉතින් ඇත්තටම තියෙන්නේ රොහන් මහත්මයා කියන්නේ බොහොම විශ්වාසයෙන් යුතු වසර කීපයක් පුරාවටම මේ සියත ටීවී එකත් එක්ක රැඳිලා අපේ ප්‍රේක්ෂකින්ට හොඳම දේ ලබා දුන්නු කෙනෙක්. ඉතින් ඒ නිසා අද දවසේ මුලින්ම අපි ඕනම කෙනෙක්ට අහන්න හිතනවා වසරක් උදා වුණාම නේද කොහොමද අපිට කොහොමද අපේ රටට කියන්නේ. ඒ නිසා මට මුලින්ම අද දවසේ ප්‍රශ්නයක් විදිහට අහන්න හිතන රොහන් මහත්මයා මේ වසර අපිට කොහොමද හොඳයිද? 2020 එතකොට දැන් පහුනේ 2019 දෛවංක ගත්තාම අපේ රටේ දෛවංකෙත් අංක 4. එතකොට අංක 4 21 තුනම එන්නේ 4. ඒතර සමස්තයක් හිතට ගත්තාම මේ වසර ඉතාම හොඳයි. හැලහැප්පීම් තියෙනවා මේ සෙන්සුරු මාරුවත් එක්ක. නමුත් සමස්තයක් හිතට ගත්තාම රටේ කේන්ද්‍රෙත් රුචක යෝග්‍ය උදා වෙමින් තමයි මේ අපේ මේ නව වසර උදා වෙන්නේ. නමුත් අපි අමතක කරන්න නරකයි මේ එකම සිද්ධ වෙච්ච සූර්යග්‍රහණයත් සමගින් තමයි මේ අපි ගත කරන්නේ. එතකොට ධනු ලග්නේ උදා වෙමින් ගුරුගේ නැකතකින් තමයි මේ අවුරුද්ද උදා වෙන්නේ. රටේ මිනිස්සු වෙනදාට වඩා ක්‍රියාශීලී බවක්, සජීවී බවක්, එතකොට අර පැත්ත ගියත් පෙනී සිටින ගතියක්, මේ කිසි කෙනෙක්ට යටත් නොවන ගතියක්, දැන් ওই නාරක නායකකාරාදීන්ට උනත් තමන්ට හිතුමතේට වැඩ කරන්න නැති වෙන විදිහට හැබැයි සහයෝගය ලබා දෙයි. නමුත් නියමාකාර විදිහට වැඩ කරන්න සිද්ධ වෙයි. එසේ කර යුතු වසරක් වෙනවා. මොකද මේ වගේ යෝග තුලින් පෙන්වන්නේ මිනිසුන්ගේ තියෙන තත්ත්වයන් වෙනස් කරගත හැකි හොඳ වසරක් හැටියට. ඒ වගේම තමයි මේ සෙනසුරු මාරුව සිද්ධ වෙනවා මේ ජනවාරි 24න් පස්සේ. මේ වසරේදී ඒකත් එක්කම තමයි තියෙන්නේ. ලෝකායතන කේන්ද්‍රය ගත්තාම විශේෂයෙන්ම මේ වසර කොහොමද විශේෂම්ම භූමිකම්පා, සුලිකුණාටු, සුනාමි අනතුරු ඒ වගේ දේවල් නියමිතයි. මොකද ලග්නාධිපති වෙච්ච අඟහරු අටවැන්නේ ඉන්නවා. ඒතර හැබැයි හදිසි පොළවෙන් ලැබීම්, මැණික්, ඛනිජ සම්පත් ඒ වගේ දේවල් අලුත් සොයා ගැනීම, ලෝකේ බලවත්ම රටවල් වලට බාධා, විශේෂම ඇමරිකාවට එහෙම විශේෂ බාධා තත්ත්වයන්. අපේ රටේ ගත්තාම ප්‍රධාන පෙළේ නායකෙක්ට හිසට අනතුරක්, තුවාලයක් ඒ වගේ දේකුත් සිද්ධ වෙන කාල සීමාවක්. ඒ වගේම මැයි 11ට පෙර මැදි වර්ණයකුත් රටේ ඇති වෙයි. වසරේ මැද භාගයේදී විශේෂයෙන්ම මේ ඩෙංගු රෝග, උණ රෝග එහෙම පැතිරෙයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් සාමකාමීව තියෙන තත්ත්වය වෙනස් නොවෙන්න මිනිස්සු වැඩ කරන්න ඕනේ. අඟහරු බලවත් වීම තුළ විශේෂම රටේ තියෙන සන්නද්ධ හමුදාවන්ට වල ඇති බලය වැඩි වෙනවා. ඒ නිසා බලය වැඩි වීම තුළ යම් යම් අඟහරුගේ බලවත් වීම තුළ සටන්, කැරලි කෝලාහල, වැඩ වර්ජන ඇති වෙනවා. එතකොට බොහොම බුද්ධියෙන් අපේ ඒ රණවිරුව කටයුතු කළ යුතුයි. නැත්තම් නරක අපවාද වලින් ගැලවෙන්න. මොකද ජාත්‍යන්තර බලවේග යටපත් කර හැකි. මොකද නායකත්වයේ තියෙන ඍජු ලක්ෂණ ඇති වුණාම මොකද දහවෙන්න බලවත් වෙලා තියෙන වසරක්. එතකොට ලග්නේ සඳු ඉඳීමෙන් මේ සෞම්‍ය තත්ත්වය උදා කරගත හැකි. අපි බොහොම කල්පනාවෙන් වැඩ කරමු. හරි. ඉතින් කල්පනාවෙන් වැඩ කරන එක තමයි වඩාත් වැදගත් වෙන්නේ. සහ නිතරම හිතට එකඟ දේවල් කරනකොට සිද්ධජ ඔය ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න ලේසි. එහෙම කිව්වට රටට කොහොමද කියලා කිව්වට අපි දන්නවා ඔබේ හිතට හරි මදිනේ. පෞද්ගලික ඔබේ ලග්නයට කොහොමද කියලා දැනගන්න ඔබට ඕනේ. නිසාම රොහන් මහත්මයා සූදානමින් ඉන්න ඔය කටයුත්තට. ඒ නිසා මේෂ වෘෂභ මිතුන කටක ඔම ලග්න 12ක් තියෙනවා අපිට කතා කරන්න. අපි රොහන් මහත්මයා අපි කතා කරන්න පටන් ගමු මේෂ ලග්නයේ ඉඳලා. දැන් මැයි 11න් පස්සේ සැප්තැම්බර් 4 රටේ බොහොම දැන් ඇතර වී වෙනකොට මේ ඡන්දයක් තිබිලා මේ අවසන් වෙච්ච කාල සීමාව. එතකොට මේ ලොකු පීඩා සහිතයි. මොකද සෙන්සුරුගේ දැන් බලපෑමක් ඒ වෙලාවේ රටට එල්ල වෙන වෙලාවක් වෙනවා. ඒක නිසා මේ මහජනයාගේ බොහොම ඕනෑ එපාකම් සැබෑරුයි තේරුම් අරගෙන වැඩ කළ යුතුයි උඩින් ප්ලාස්ටර් දාන්න නැතුව පාලකයන් විසින්. එතකොට දැන් මුලින්ම මේ මම කතා කරන්නේ මේෂ ලග්නය ගැන. එතකොට මේෂ ලග්නේ පෞද්ගල කාල සීමාවේදී හුඟක් කරදර පීඩා තිබ වසරක් වුණා. නමුත් මේ වසරේ සාමාන්‍යයෙන් ඇත්තම ගත්තම මේෂ ලග්නයට සුබයි. වෙනදාට වඩා ආගම දහමට ප්‍රතිපත්තියට මම මේ ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා හිතන පතන කාල සීමාවක්. ඒ වගේම තමයි තමන්ගේ ආත්මකාරක බලය වගේම විශේෂයෙන්ම තමන් එක තැනකට වී කටයුතු කරන්න බැරි වෙනවා. එතකොට අලුත් රැකියා ලැබීම්, විදේශ ගමන් මේ වගේ දේවල්ටත් හොඳයි. තමන් ඉන්න පළාතෙන් පිටත කටයුතු කිරීමට සිද්ධ වෙනවා. ඒතර 80 දශක ගෙවන අයට සිද්ධ වෙනවා තමන්ට ටිකක් අප්‍රකටව වෙනත් පළාත්වලට සේන්දු වෙන්න. ඒ වගේම තමයි තමන්ගේ හිටිය තමන් උපන් තැනේ
වෙනස්වීමක් ඒකම තමයි උපන් තැනේ පිළිගැනීමක් නැති නොවන කමක් ඇති වෙනවා. වෙනදාට වඩා යම් සිතේ සැක සංකා උපදින කම් ඇති වෙනවා. විශේෂම දේශපාලඥයන්ට නම් මේ ලග්නෙන් ඉපදිච්ච සමස්තයක් හැටියට ඔවුන් ගෙවන මහදසානුව මේ තත්ත්වය වෙනස් වෙනවා. තමන්ගේ උපරිම ජයග්‍රහණයන් වලට බාධාවක් ඇති වෙනවා. මොකද රහස් සතුරුකම් බොහොමයක් ඒ එලි දැක්වෙන වසරක්. තමන්ගේ කට පරිස්සම් කර ගැනීම බොහොම වැදගත් වෙනවා මේ වසරේදී මේෂ ලග්න හිමියන්ට. සෞඛ්‍ය ගැන කතා කරාමත් විශේෂයෙන්ම හදිසි සෞඛ්‍ය අනතුරක් හෝ හදිසි අනතුරක් සිද්ධ වීමේ බැඩි අවධානමක් තියෙනවා. කල්පනාකාරී වෙන්න මැණික් පතල් පොළොවාශ්‍රිත කටයුතු කරන තාක්ෂණ වේද පැත්තර කටයුතු කරන අලුත් ව්‍යාපාර සම්බන්ධව වැඩ කරන්න බලාපොරොත්තු වෙනාට සුබදායි වසරක්. හරි, වෘෂභ ලග්නය ගැන අපි හමු කතා කරමු. දැන් වෘෂභ ලග්නේ මේ වෙලාවේ මේ දැන් මේ අවුරුද්ද උදා වෙන සීමාවේ මේ ෘචක යෝගයේ උදා වුණා. එතකොට වෘෂභ ලග්නේ ෘචක යෝගයේ හත්පැන්නේ උදා වීම තුළ නමුත් ඒ රාශියක් ගත කරනවා. දැන් ජනවාරි 24න් පස්සේ සඳු නවවැන්නේ නැති අයට, එතකොට සඳු දෙවෙන්නේ නැති අයට ඒ රාශියක හමාර කරනවා. නමුත් නැවත වතාවක් මැයි වලින් පස්සේ සැප්තැම්බර් දක්වා යම් බාධක තියෙනවා. අමතක කරන්න අරකයි ගුරු අටවැන්නේ ගමන් කරන නිසා. එනිසා තමන්ගේ සමීපම කෙනෙක් ඈත්වීමක්, දිවෙන් ඈත්වීමක් නැත්තම් විරසක වීමක්, ඒ වගේම තමන්ගේ සෞඛ්‍ය ගැන හොඳින් සැලකීමක් අවශ්‍යයි. හැබැයි මේ වෙලාවේ මේ විවාහ ප්‍රමාද වෙච්ච, විවාහ වෙන්න බලාපොරොත්තු වෙච්ච අයට සුබ කාලයක්, හොඳ උසස් විවාහ ලැබීමේ හැකියාවක් තියෙනවා. නමුත් විවාහ වෙලා ඉන්න අයගේ යම් විවාහ ජීවිතය ටිකක් වෙනස් වීමක්, හදිසියේ දෙකඩ වීම වලට ඉඩකඩක් තියෙනවා. මොකද අටවැන්නේ සංයෝගය නිසා එදෙන දැනගෙන කටයුතු කළ යුතුයි. හොඳ විදේශ ගමන්, රැකියා මාරු වීම, එතකොට මුහුදු ආශ්‍රිත කටයුතු, එතකොට එදිනදා දෛනික මිනිසුන් රුමනා කරන සුකොප්දේ දේවල් සහ දෛනිකව වෙලහෙළඳාම් කටයුතු මිනිසුන්ට අවශ්‍ය වෙන දෛනික දේවල් කරනපු අයට සුබයි. කලාකරුවෝ කලාකාරියන්ටත් මේ වෘෂභ ලග්න හිමියන්ට සුබ කාලයක් වෙනවා. දැන් හුඟ කාලෙක ඉඳන් මේ විශේෂයෙන්ම රැකියා වෙනස්කම් බලාපොරොත්තු වෙච්ච අයට සුබ කාලයක් වෙනවා. ඒකම මේ තුනටිය යටිබඩේ අමාරු සහ ඒකම මේ විශේෂයෙන්ම චර්ම රෝග, අත්පා වේදනා එහෙම ටිකක් වැඩි වසරක් වෙනවා. දැන් මේ වසර සාමාන්‍යයෙන් ගත්තාම මේ නිරුචක යෝගයේ තියෙන බලය, ඒ කියන්නේ විශේෂම කුජ මහදස ගත කරන උපදීදී මේ ඍෂක යෝගයේ තිබ්බයට විශේෂ ඵල ප්‍රයෝජන ලැබෙන වසරක් වෙනවා වෘෂභ ලග්න හිමියන්ට. ඔව්, ඉතින් ඔන්න මේෂ ලග්න හිමියන්ට සහ වෘෂභ ලග්න හිමියන්ට කොහොමද මේ වසර කියලා රොහන් මහත්මයා හොඳින් පැහැදිලි කළා. ඊළඟට මිතුන ලග්නේ නේද? ඔව්, මිතුන ලග්න හිමියන් කොහොමද සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ආගම දහමට ලැබි. මේ වසරේ වෙනදාට වඩා ඒක ලැබිකමක් ඇති වෙනවා. කුමන වූ හේතුවක් නිසා තමට පියවරක් පසුපසර ගන්න සිද්ධ වෙනවා. එතකොට ඉදිරියේදී රාශියක කුතුහලයක් ඇති වෙනවා. එකම තමන්ට ධෛර්යයක් ඇති වෙන කාල සීමාවක්. ධෛර්යය ඇති වුණාට පියවරක් පසුපසට ගන්න සිද්ධ වෙන්නේ ඔබේ වාසියතක. මොකද නැත්නම් එහෙම ඔබ උද්ධහමෙන්ම විතරක් පිළිහින් කටයුතු කරන්න හැදුවොත් ඔබට අවාසි සහගත වෙනවා. මොකද මේ වෙලාවේ ඔබට හිතන්න නැති බාධක ටිකක් එල්ල වෙන වසරක් වෙනවා. විශේෂම සතුරු කරදර, ඒ වගේම තමන් බලාපොරොත්තු වෙලාම හිටිය විවාහ ප්‍රාප්ත වෙන්න. සමහර කෙනෙක් ඉන්නවා පහුගිය වසරවල වල මේ විශේෂම ගිය වසරේ මේ මිතුරු ලග්නෙම විවාහට හුඟක් බලපෑම් ආවා. එතකොට එහෙම වෙන් වෙලා අලුතෙන් විවාහ වෙන්න හිටපු අයට හදිසියේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් තමන්ට නොහිතපු විදිහට. මේ නව වසර ඔබේ ලග්නෙට කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ රොහන් දාරත් මහත්මයාත් එක්ක කතා කරමින් හිටියේ තුලාලා මිතුරු ලග්නය ගැනනේ. ඉතින් මේ දැන් ඔබේ ජන්මපත්‍රය ඔබේ අතේ තියෙනවා නම් එතුමා කියන කරුණු කාරණා හරහා ඔබට බලා ගන්නත් පුළුවන් ඔය කියන දේවල් තියෙනවද කියන කාරණාව. ඔව්, ඒ වගේම රොහන් මහත්මයාව හමු වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් නව වසරේ ඔබට කොහොමද කියලා දැනගන්න ඔබේ ජන්මපත්‍රයෙන් පරීක්ෂා කරගන්න. ඒතකම මේ නව වසරේ ඔබට තියෙන යම්කිසි අපල උපද්‍රවයකට, ග්‍රහ දෝෂයකට ඔබ මැණික් පණ දෙන්න කැමති නම් ඒ සඳහා මම විශ්වාසයෙන් යුතුව ඔබට රොහන් මහත්මයා මුණ ගැහෙන අවස්ථාව තියෙනවා. නම්බර 52 කොටාපාර බොරැල්ල කියන ලිපිනයේදී එතකම දුරකථන අංකයක් මතක් කරන්න 0713-2771-0713-2771-02 සහ 0773-92-2761-0773-92-2691. ඒ වගේම ඇස්ට්‍රොලොජි රොහන් දයාරත්න, ඇස්ට්‍රොලොජි රොහන් දයාරත්න කියන Facebook පිටුව හරහත් ඔබට තවදුරටත් විස්තර දැන කියා ගන්න පුළුවන්. හඳයි අපි
අපි මිතුන ලග්න හිමියන්ගෙන් තමයි කතා කරන්නේ හිටියේ. මට පොංචි ප්‍රශ්නයක් තියෙනවා, ඔබතුමා චූටි උත්තරයක් මට දෙන්න. අර ඒ රාෂ්ටකයකුත් මිතුන ලග්න හිමියන්ට ලැබනවා කියන්නේ මේ රාෂ්ටක කියනවා හොඳටත් ලබන්න පුළුවන්ද නරකටත් ලබන්න පුළුවන්ද? දැන් ඒ රාෂ්ටකයක් කියන එකේදී වෙන්නේ තමන් ගන්න තීන්දු තීරණ වෙනස් වෙනවා. තමන්ට වෙනදාට වඩා සුවදායි වෙන්නේ නැහැ. අපහසුයි මේ කාල සීමාව. එතකොට එහෙම තියෙනකොට රැකියා ආරක්ෂා කරන විශේෂම මිතුන ලග්න හිමියන්ගේ රැකියා වෙනස්කමක් ඇති වෙනවා. එතකොට පවුල් අසමගින් නැති වෙන්න පුළුවන්. නීති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒව කල්පනාවෙන් වැඩ කරනවා. ඒ රාශියේ වෙච්ච පමණින් හැම ලග්නෙටම මේ දැන් මිතුන ලග්න හැමෝටම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ලග්න නැකේ මතක තියාගන්න ඕන මේක පොදු වණාව කියලා. එක එක්කෙනාට වෙන්නේ මේ මිතුන ලග්න හැමෝටම මෙහෙම වෙන්නේ නැහැ. නමුත් පොදු ගතිය මේ කියන්නේ. ඒක නිසා නමුත් වසර පුරාවට දැන් මෙතන ලැබිච්ච අපිට මේ පෙන්වීමක් තියෙනවා. මේ පුණ්‍යස්ථානයේ මේ සඳුබි බලපෑම මත තමන් කරන කියන දේ අවබෝධයෙන් යුක්ති සහගතව කිරීම තුළ මුගක් දේවල් පහව කරගන්න හැකියාවක් මිතුරු ලග්න හිමියන්ට තියෙනවා. නමුත් මම මුලින්ම මතක් කරා පියවරක් පසු වසර ගන්න සිද්ධ වෙනවා. සමීප කෙනෙක් මේ ඇසුරෙන් ඈත්වීම හෝ දෙමව්පියන්ට හෝ බලපෑමක් ඇති වෙනවා. ඊළඟට අපිට තියෙන්නේ කටක ලග්න හිමියන්. කටක ලග්න හිමියන්ට මැදිස්ත්‍ව වසරක්. කටක ලග්න හිමියන්ගේ සාමාන්‍යයෙන් බලය වික්‍රමයේ ශක්තිය යම් පසුබෑමක් ඇති කරාට නමුත් ඔවුන්ට මේ මැදිස්ත්‍වතාවය තුළ ඉදිරියට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. තමන්ගේ සහකරුවන් සහකාරියන් වෙනදාට වඩා තමන්ට සහයෝගයක් දෙන කමක් ඇති වෙයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම විදේශ ගමන් මේ කියන්නේ පළාතෙන් පිට කටයුතු කරන අය පළාතෙන් පිට වෙලා කටයුතු කරන අයට ඒ වගේම තමයි විශේෂයෙන්ම දැන් එක ස්ථානයක රැඳීමේ හැකියාවක් ඇති කරන ගතිය අඩුකමක් තියෙනවා. මැදිස්ත්‍ව මේ ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ව්‍යාපාරවල යම් වෙනස්තාවයක් මේ පෙබරවාරි මාසයෙන් පස්සේ උදා වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ දැන් කටක ලග්න හිමියන්ගේ විශේෂම මේ දරුපල බලාපොරොත්තු වෙච්ච අයට දරුපල ලැබීම් සුබයි. දරුවන් ගැන සුබ පණිවිඩ අහන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්න හිමියෝ මේ ක්‍රීඩාවල නිරත කටක ලග්න හිමියන්ට විශේෂ ජයග්‍රහණ සහිතයි. ඒකම තමයි උත්සාහයෙන් බොහොම ප්‍රතිඵල ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔය සුබ වේදේ මේ හෝටල් කළමනාකරණ වැනි ක්ෂේත්‍රවල ඉන්න ඇට නම් විශේෂයෙන්ම සුබ කාල සීමා කෙවෙනි ක්ෂේත්‍රවල රැකියා හොයන මේ විශේෂම කුෂිකාර්මයේ පැත්තේ දියුණුවක් ඇති කරන කාල සීමාවක් කටක ලග්න හිමියන්ට ගත කරන්නේ. සිංහලන් හිමියන්ට මේ ග්‍රහමාරුව හුඟක් සුබයි. දැන් මේ වෙලාවේ මේ අර සූර්යග්‍රහණයත් එක්ක යම් බාධාවක් තියෙනවා. නමුත් මෙතනදී තමන් ඉගෙන ගත්තදී විශේෂයෙන්ම බාහිරව ඉගෙන ගත්තදී එමත් නැත්නම් සහජයෙන් ගෙනාපු දේ ඉස්සරහට ගෙනහිල්ලා තමන්ට ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන්, ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් කාල සීමාවක් එනවා. බොහෝ දෙනෙක් තමන්ට උදව් කරන්න පෙළඹෙන වසරක්. ඒ වගේම බොහෝ ආශ්‍රයන් අලුත් අඳුනා ගැනීම, විරුද්ධ ලිංගිකයන්ගේ බොහෝ ආකර්ෂණ, විශේෂයෙන්ම මේ සිංහලග්න හිමියන්ට හොඳ විවාහ යෝග ඇතිවන කාල සීමාවකුත් වෙනවා. ඒ වගේම තමයි අත්නෝමතික තීරණ ගැනීමෙන් වළකින්න ඕනේ විශේෂම ආදරය ආලය සම්බන්ධයෙන්. මොකද තමන්ට නොගැලපෙන සම්බන්ධතා එමටෙයි තමන් මේ තියෙන අඳුරේ වැටෙන්න එපා. මොකද සල්ලි වගේ දේවල් ඉස්සරහ කරගෙන අමාරුයි වැටෙන්න නැතුව කටයුතු කළ යුතුයි සිංහලග්න හිමියන්ට. ඒ වගේම සිංහලග්න හිමියන්ට දැන් ගේ දොර ඉඩකඩම් යාන වාහන ගැනීමට බලාපොරොත්තු වෙච්චෙන් හිටපු සිංහලග්න හිමියන්ට මේ අවුරුද්දේ ප්‍රාර්ථනා විශ්ව සිද්ධ වෙනවා. රුචක යෝග්‍ය උදා කිරීම නිසා තමන්ගේ මවගෙන් සැලකිලි, තමන්ගේ කියන්නේ තමන් මව ජීවිතවල ඉන්න නැත්නම් සමහර කෙනෙක්ගේ එහෙම නැත්නම් මේක වෙන්නේ. ඒතකොට නැත්නම් මව පාර්ශ්වය තමන්ගේ දේපල ගැනීම ඒ වගේ දේවල් ඇතුව බොහොම මේ ශක්තිමත්ව කටයුතු කළ හැකි සුබදායි වසරක් ඇටියට සිංහලග්න හිමියන්ට කිව හැකි. ඊළඟට ඉන්නේ කන්‍යාලග්න හිමියන්ටත් සුබයි. නමුත් කන්‍යාලග්න හිමියන්ගේ ඒ සුබකම විශේෂයෙන්ම මේ ඔක්තෝබර් සැප්තැම්බර් ඔක්තෝබර් අතරතුරදී මේ වෙනස් වෙනවා. ඒ එකම තමයි කන්‍යාලග්න හිමියන්ට තමන්ගේ මේ සුව පහසුව වෙනදාට වඩා ඇති වෙනවා. නමුත් ඒ එකම අර දිය යටින් යන වතුර යටෙන් යන දිය වැල වගේ ඔබට හදිසි සතුරු කරදරයක් හෝ රෝගී තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ඒ යම් වයස්වල ඉන්න 80 දසා ගෙවන අය තමන් තියෙන කාර්ය බහුලත්වය නිසා හෝ තමන්ට ඒ ගැන හොයන්න බැරි වෙයි. ඒ නිසා රැකියා උසස් වීම, විදේශ ගමන් විශේෂයෙන්ම මේ අර තනින් තන ගොස් කටයුතු කරන ආනයන අපනයන වගේ ක්ෂේත්‍ර, එතකොට විදේශ ආයෝජන සම්බන්ධ වැඩ කරනයිට බොහොම හොඳයි. දේශපාලඥයන්ටත් හොඳයි. නමුත් බොහොම සතුරු කරදර සහිත කාල සීමාවක්. එකට කනබොන කෙනෙක්
වෙනස් වෙන වෙලාවක්. එකම සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ කන්‍යා ලග්න හිමියන්ට සුබදායි වසරක් වෙනවා. තමන්ගේ නිවස තුලත් බොහෝ සුබදායි ගතියක් වෙන්නන කාල සීමාවක්. වතුර ජලය ආශ්‍රිත කටයුතු කරන ඇත්තන් ටිකක් ප්‍රවේසම් බිම බොහොම වටිනවා. ඒ වගේම තමන් කට පරිස්සම් කරගන්න ආහාර පානීයදී, මොකද තමන් මේ ඒ කියන්නේ හොයන්නේ බලන්නේ නැතුව කන තෙල් කෑම සීනි වගේ දේවල් පාලනය කරන්නේ නැත්නම් මේ වසර අවසාන වෙනකොට ඔබට මේ සෞඛ්‍ය පීඩාවකට අනිවාර්යයෙන්ම රුහල්ගත වෙන්න උනත් ඉඩ තියෙනවා. ලග්න හයක් ගැන අපි කතා කරලා ඉවරයි සින්දු. තව ඊගාවට අපිට හත් වෙනි ලග්නේ තියෙන තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට දැන් පහුගිය සෙනසුරු මාරුව සිද්ධ වුණාට මේ දැන් හැම ලග්නෙටම තිබ්බා. නමුත් වික්‍රමස්ථානයේ ගුරු කේතු, එතකොට මේ රවි වගේ ග්‍රහයෝ සංයෝත වෙලා සංයෝග වෙලා ශනි තුන් වෙන්නේ ඉඳලා වෙච්ච මේ මේ කාල සීමාව. එතකොට මේ කාල සීමාවේදී ඔබ ගාව ඉන්න ඕනයි ඉඳි, නොඉන්න ඕනයි ඈත්වේ. එනිසා ඔබ ඒ ගැන බොහොම මිමසලිමත් ඉන්න. ඔබත් එක්ක සමහරලාවට ඊර්ෂ්‍යාකමට එහෙම නැත්තම් මොනම හේතුවක් නිසා ඔබ හැර යනවා සමහර අය. එතකොට තමන්ගෙන් යම් වැරදි වෙලා වෙන්නත් පුළුවන්. සමහරලාට කිසිම වැරද්දක් නොවි ඔවුන් තමන්ගෙන් බලාපොරොත්තු වෙච්ච ආයුතු ප්‍රයෝජන නිසා ඔබ හැර යයි. ඒක නිසා ඔබ කම්පා වෙන්න එපා. නමුත් මේ ජනවාරි 24 න් පස්සේ කාල සීමාව තුලා ලග්න හිමියන්ට පහුගිය කාලේ ඉගන්නපු කියලා දුන්න පාඩම් වලින් පන්නරයක් ලබාගෙන ඉදිරියට මේ හැකියාවක් තියෙනවා. දේපල වතුපිටි යාන වාහන අලුත් ව්‍යාපාර බලාපොරොත්තු වෙච්ච තුලා ලග්න හිමියන්ට හැබැයි සඳු හතරවැන්නේ හෝ පස්වැන්නේ හිටියොත් නෙමෙයි මම මේ කියන්නේ. එතකොට ගුරු මහ දසා ගෙවන්න නැති, ඒ වගේම සුබ දසා ගෙවන අයට හොඳ මේ කාල සීමාව. තමට අදහසක් පහළ වෙයි අලුත් ව්‍යාපාරයක් කරන්න, නැත්නම් මේ තියෙන ක්‍රමවේදය වෙනස් කරලා යන්න, නැත්නම් කරන ක්‍රමවේදය බොහොම ඉදිරියට ගලාගෙන යන සෑම අතින්ම අලුත් බලවේගවල නොපෙනෙන ශක්තියින්වල සහයෝගයක් ලැබෙන කාල සීමාවක් වෙනවා තුලා ලග්න හිමියන්ට. තුලා ලග්න හිමියන් මේ මේ ජූනි කියන කාල සීමාවන් වලදී තරමක් ප්‍රවේශම්ම කටයුතු කරන්න. ඒකම තමයි මේ දරුවන්ගෙන් උදව්, ඒ වගේම ඔවුන් ගැන සතුටු වීම, ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට ලැබෙන වාසනාවන්ත වසරක් ඇටියට තුලා ලග්න හිමියන්ට ගන්න පුළුවන්. හරි, එහෙමම අපි වෘශ්චික ලග්න හිමියන්ටත් කොහොමද කියලා සඳහන් කරමු නේද? වෘශ්චික ලග්න හිමියන් දැන් දීර්ඝකාලීනව ගෙවපු වේරාෂ්ටකයක් මේ අවසන් වෙනවා ජනවාරි මාසේ. නමුත් දැන් වෘශ්චික ලග්න හිමියන්ටත් රුචක යෝගයේ උදා වෙනවා. එතකොට මේ වෘශ්චික ලග්නේ ඉන්න රාජ්‍ය නායකයන්ට එහෙම සුබයි, ඔවුන් ටිකක් දැඩි වෙයි. එතකොට මේ තනි තීරණ තනිමතම වෙන්න එපා. බොහොම ඍජු ලක්ෂණ උඩේ ඉඳන් පල්ලෙහාටම එකම නීතිය තියාගන්න කියලා මම ඒ රාජනායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වෘශ්චික ලග්න හිමියන්ගේ මේ රුචක යෝග්‍ය බලවත් වීම නිසා ඔවුන් වෙනදාට වඩා මේ දැඩි එකමක් බලයක්, එතකොට මේ මට කළ නොහැකි දෙයක් නැහැ කියන වගේ තත්ත්වකට එනවා. ඒ ධෛර්යය හොඳයි. නමුත් ධෛර්යය අනිසි විදිහට පාවිච්චි කරන්න එපා. මොකද ඔබට විශේෂයෙන්ම ගෘහ ජීවිතයේ අවුල් සහගත වෙන්න පුළුවන්. මොකද ඔබගේ තියෙන මේ කියන්නේ අභිභවයයම, එතකොට කාන්තාවන්ට හෝ පුරුෂ පක්ෂ දෙකොටස මම මේ සඳහන් කරන්නේ. එහෙම වුණත් ඔබට සැප්තැම්බර් වලින් පස්සේ ඔබගේ ප්‍රශ්නකාරී ගෘහ ජීවිතයකට මුහුණ දෙන්න වෙනවා. ආත්ම ශක්තිය පෙරදැරි කරගෙන ඔබ කියන කරන බොහෝ දෙයක් ඔබට මේ වාසි සහගත වෙනවා. වෙනදාට තිබ්බ වඩා ලෙඩ දුක් අඩු වෙන, තමන්ට ඕනම දෙයකට මුහුණ දෙන්න හැකියාව උච්චක ලග්න හිමියන්ට ගෙන දෙමින් තමයි උදා වෙන්නේ. ඒකම තමයි සාමාන්‍යයෙන් හොඳ ගමන් බිමන්. එතකොට අලුත් අඳුනා ගැනීම, මව් පාර්ශ්වවල සහයෝග. එතකොට මේ දුර්වල දසා ගෙවුවොත් නම් ඒ මව් පාර්ශ්ව සහයෝග ලැබෙන්නේ. එකම විශේෂම මේ වතු වගා ජලාශ්‍රිත කටයුතු, ඒ වගේ දේවල් කරන විශේෂම කලාකරුවන්ට කලාකාරියන්ට සම්මාන පවා දෙන හැකි කාල සීමාවක් වෘශ්චික ලග්න හිමියන්ට. හරි, ධනු මකර කුම්භ මීන කියන ලග්න හිමියන් කොට්ටාශයට කොහොමද කියලා අපිට කතා කරන්න වෙන්නේ පොංචි විරාමයක් අරගෙන. ඊට පෙර ආතු රොහන් දාරත් මහත්තයව සම්බන්ධ වෙන්න අපි දුරකථන අංක මතක් කරමු සින්දු. ඔව්, 01713 22 67 91, 01713 22 67 91 සහ 07739 92 26 91, 07739
92 26 91කින් දැන් පිරිවිසන් දුරකථන අංකවලට කතා බහ කරලා ඔබට රොහාන් මාත්මයා හොමෙන්න අවස්ථාව තියෙනවා. හොඳයි. එහෙනම් ඉතින් මේ ලැබුවා වූ වසර ඔබේ ලග්නයට කොහොමද කියන කාරණාව පිළිබඳවයි සුබ දවසේ විශේෂාංගින් අද දවසේ අපි මේ මොහොතේ කතා කරමින් ඉන්නේ. අපි ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ රොහාන් දයාරත්න මහත්මයාත් සමගින් කතා කරමින් හිටියේ මේ 2020 වසර සින්දු ලග්න හිමියන්ට වෙන වෙනම පොදුවේ ඔබට කොහොමද කියන කාරණාව ගැන. ඉතින් ඔබේ ජන්ම පත්‍රය අතේ තියාගෙන බලන්න මේ රොහාන් මහත්මයා කියන දේවල් එක්ක ඔය සඳුනාවේ ඉන්නවා නම් මෙහෙමයි මෙහෙමයි එහෙම කියලා කියනවනේ. ඉතින් තව ලග්න හතරක් ගැන කතා කරන්න අපිට ඉතුරු වෙලා තියෙනවා. ධනු මකර කුම්භ මීන කියන ලග්න හතර පිළිබඳව රොහාන් මහත්මයා අපි සින්දු රොහාන් මහත්මයාගේ දුරකථන අංක මතක් කරලා ඉමු. 0713 22 71 92 72 72 92 26 91 92 26 91 92 26 91 වගේම නම්බර 52 කොටාපාර බොරැල්ලකින් ලිපිනේදී ඔබට රොහන් මහත්මයා හමු වෙන්න පුළුවන්. මේ උදාවන අවස්ථර ඔබට කොහොමද කියලා ඔබට වඩාත් සවිස්තරාත්මකව දැනගියා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඇස්ට්‍රොලොජි රොහන් දයාරත්න කියන Facebook පිටුව හරහා ඔබට වැඩිදුර විස්තර දැනගියා ගන්න පුළුවන්. හැබැයි නම් අපි යමු ධන ලග්න හිමියන්ට කොහොමද කියලා දැනගන්න. සමා වෙන්න ඕනේ දීර්ඝ ප්‍රතිඵලයක් කියන්න වෙලාවක් නැහැ. ලග්නෙකට ඒකෙන් සාමාන්‍යයෙන් කතා කරන ගොඩක් දේවල් තියෙනවා නේද. එතකොට දැන් ධනු ලග්න හිමියන්ට ඒ රාශියක් තිබුණාට ඔබගේ අර රවි බුද කියන ග්‍රහයෝ ඒ ගුරු සංයෝගය එහෙම සුබයි. ඒ නිසා මේ වෙනදාට වඩා දැන් මේ වෙනකොට ඔබට යම් සහනයක් ලැබිලා තියෙනවා ඒ රාශියක් තිබ්බට. එතකොට අයවැය කියන தত্ত্বය හොඳ தত্ত্বයක තියෙනවා. හොඳ ලැබීම් තියෙනවා. ඒ වගේම වැයවීම් තියෙනවා. එතකොට වැයවීම් පාලනය කර ගැනීමට බග බලා ගන්න ඕනේ. එතකොට සහෝදර පාර්ශ්වයන්ගේ සහ සහෝදර ඒ මොන හරි උත්සව අවස්ථාවක් විවාහ ගිවිස ගැනීමක් විවාහ උත්සව විශේෂයෙන්ම වැඩිපුර උත්සවයන් වලට සහභාගී වෙන්න සිද්ධ වෙන වසරක් වෙනවා. ඒ වගේම තමයි දැන් මෙතනදී හරි කල්පනාකාරී විය යුතුයි. දැන් යම් යම් විවාහ නොගැලපීම් තියෙන අයට නීතිමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. වෙනදාට වඩා පිළිගැනීම අගියතන සැප ලැබෙන කාල සීමාවක් සෞම්‍යව ජීවිතය ගෙවන්න උත්සාහ දරනවා. නමුත් මේ සංයෝගය නරක නැහැ. සෙන්තුරු දෙවෙන්නට ආවම විශේෂයෙන්ම ජනවාරි 24 න් පස්සේ වෙනදාට වඩා මුදල් ලැබීම් බලදී සැකසුරුවම් භාවයක් ඇති කරගන්න ඕනේ. දැන් මේ සහ ජූනි කියන කාල සීමාවන්වලදී ඔබට යම් කරදර හදිසි කරදර සිද්ධ වෙන කාල සීමාවක් ඒ කාල සීමාව කල්පනාවෙන් වැඩ කරන්න. එකම මේ කකුලක හෝ බඩ ආශ්‍රිතව යම් කිසි රෝගයක් මතුවීමේ හැකියාවක් තියෙනවා. දේශපාලනයේ නියුතු අයට විශේෂම රවි මහදසා බුදු මහදසා ගෙවන අයට ගුරු 22 දීර්ඝානාධිපති නොවි කටිතුක තියෙන හදාන් වල අයට සුබදායක කාල සීමාවක් වෙනවා ධනු ලග්න හිමියන්ට. හොඳයි. ඊළඟට අපි බලමු මකර ලග්නයේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් වෙනදාට වඩා මේ ආදරය ගැන හිතන, සෙනෙහස ගැන හිතන, ඒවා බලාපොරොත්තු වෙන, එකම හොඳ විදේශ ගමන් ලැබෙන, එතකොට සංචාරයට හෝ අවස්ථාවක් විශේෂයෙන්ම ලැබෙන කාල සීමාවක් මගන ලග්න හිමියන්ට ටිකක් ස්ථානෝචිත ප්‍රඥාවෙන් උපක්‍රමශීලීව වැඩ කරයි. කතා බහින් මිනිසුන්ව බොහොම නම්මාගත හැකි වේ. වෙනදාට වඩා තැම්පත් ස්වභාවයක් ඇති වේ. කතා බහ වෙනස් කරගනි, ඔබම තේරුම් ගනි මේ කාල සීමාවම මෙහෙම විය යුතුයි කියලා. එකම තමයි තමන්ගේ කටවචනයට මිනිස්සු නැඹුරු වෙයි. ඒ අර ආඥාදායකකම නිසා නෙමෙයි, මනුෂ්‍යත්වයේ නාමයෙන්. ඒ නිසා මේ මකර ලග්නයට ඒ ආකාරයෙන් සුබ කරගත හැකි තත්වයක් තියෙනවා. ඒ වගේම තමයි මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම මේ අලුත් රැකියාලාභ, අලුත් තනතුරු ලැබීම් දේවල් තියෙනවා. දරුවෙක් ගැන සතුටු විය හැකි කාල සීමාවක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම නීති ප්‍රශ්න තියෙන අය ඉතාමත්ම සුළුවෙන් බේරාගත හැකි දේවල් දිකට ගෙනියන්න එපා. එහෙම වුණොත් ඔබට මේ தত্ত্বය වෙනස් වෙනවා. දැන් ඊළඟට සිද්ධ වෙන ග්‍රහමාරු ඔබට පොරොත්තු දීගෙන ගමන් කළ හැකි සුබදායි වසරක් වෙනවා. ඒ එකම තමයි අලුතෙන් යමක් හිතන්න කාල සීමාවක් එනවා. ගේ දොර විශේෂයෙන්ම අලුත් වැඩියාවල් සිද්ධ වෙන, අලුත් මිතුරු මිතුරියන් ඇසුරට ලැබෙන, බොහෝ දෙනෙක් ආශ්‍රයේ වැඩ කටයුතු කිරීමට හැකියාව ලැබෙන, පිළිගැනීමක් සහිත වසරක් බවට පත් වෙනවා මකර ලග්න හිමියන්ට. හරි, තව ලග්න දෙකක් තියෙනවා, කුම්භ සහ මීන. කුම්භ ලග්නේ පොඩි බහුතරය වැඩිකමක් තියෙනවා. ඒ සරික වැඩිපුර. අපි ඕක ටික වැඩිපුර. කුම්භ ලග්න හිමියන්ට ඒ රාශියක් නොතිබ්බට මේ ගිය අවුරුදු තරමක් බාධක වැඩි වුණා. සමහර කෙනෙක්ට දීපල හිමුණා, තමන්ගේ ව්‍යාපාරවල ඇදබැටීම් සිද්ධ වුණා. නැවතත් මේ පොඩි පසුපසකට ගිහිල්ලා ඉස්සරහට එන්න පුළුවන් කාල සීමාවක් දැන් මේ ගෝචර වශයෙන් මේ ගමන් කරන විදිය. ඔබ අසුබ දසා ගෙවීම
වෙනමයි. එතකොට ඒක ඔබ හඳහන පරීක්ෂා කරලා තේරුම් ගන්න ඕනේ. රුචික උගේ ගැන මම කතා කරා. ඒක නිසා තමන්ට පියා ජීවත් වෙලා ඉන්නවා නම් කොහොමටත් කුඹලක් නිහිමියන්ට සාමාන්‍යයෙන් පියා බොහොම ආදරේ, තමන් පොඩ්ඩක් ආදරේ නැතිකමක් තියෙනවා. හැමෝම නෙමේ සමස්ත සමහරයි. එතකොට ඒ නිසා පිය පාර්ශවවල ලැබීම් විශේෂයෙන්ම රැකියාවෙන් නම් වෙනසක් වෙනවාමයි. හොඳ අතට සුබ අතට. එතකොට හොඳ විදේශ ගමන්, හොඳ රටවල් වලට යෑමට බලාපොරොත්තු වෙච්ච අය තමන්ගේ දැනුම අනුව, තමන්ගේ දක්ෂතාවයේ අනුව, දක්ෂතාවයේ අඩු වුණත් තමන්ට සුබදායි වෙනසක් ඇති වෙන කාල සීමාවක් එනවා. එතකොට කුඹලක්නේ හිමියෝ මෙන්දට වඩා පරිණතව වගකීමෙන් වැඩ කරන කාල සීමාව තමන්ගෙනුත් පිය පාර්ශවයට හිම සුබදායි කාල සීමාවක් එනවා. පිය පුතු එකතු වෙලා කරන ව්‍යාපාරෙ හිම තව මීට වඩා දියුණුවට පත් වෙයි කුඹලක්නේ හිමියන්ගේ. ඒකම තමයි ටිකක් මුදල් වැඩියෙන් ලැබෙනකොට මේ නරක නාම, එතකොට නරක ඇසුරන් වලට පත් වෙන්න එපා. බොහොම සෞම්‍ය විදියට වසර ගෙවා ගන්න පුළුවන්. ඔබ බොහොම ඒ කියන්නේ වියෙහිදම් පාලනය කර ගැනීම අවශ්‍ය පුද්ගලයන් දෙපහුගේ වසරේ ඔබට දැනගන්න ලැබුණනේ. කවුද තමන් තෝරා බේරාගෙන, කවුද මිනිස්සයා, කවුද නොමිනිහා කියන එක තේරුම් අරගෙන වැඩ කරොත් හැම අතින්ම තමන් අලුත් රැකියා වගේම තමයි අලුත්ෙන් දේවල් පටන් ගන්න බලාපොරොත්තු වෙන අයට සුබදායි වසරක් වෙනවා. කොහොම හරි තමන්ට විශේෂ බලයක් ඇති වෙන ක්‍රීඩක හෝ තමන් ඉන්න ඕනම ක්ෂේත්‍රයක කෙනෙක්ට වෙනදාට වඩා කැපී පෙනෙන වසරක් බවට කුඹලක්නේ හිමියන්ට දැක්විය හැකි තමන් ඉන්න ස්ථානයේ ජයග්‍රහණ අත් වෙන සුබදායි වසරක්. තව එක ලග්නය අපිට ඉදිරි වෙලා තියෙන අවසන් ලග්නය මීන ලග්නය ගැන රොහන් මහත්මයා අපි කතා කරමු. මීන ලග්නයටත් අසුබ වසරක් නෙමෙයි. දැන් මීන ලග්නයටත් දැන් අසුබ වෙන්නේ දැන් මේ ලග්න වලට. දැන් මීන ලග්නේ සෙන්සුරු මාරුකුත් සිද්ධ වෙනවා. සඳු 11 වෙන්නේ හිටියොත්, 12 වෙන්නේ හිටියොත් මේ ප්‍රතිඵල අඩු වෙනවා. නමුත් ඔබට උසස් වීමක් ලැබෙන, තමන්ගේ ඇගයීම් ලැබෙන, එතකොට පවුලේ ඇයට නොතිබ්බ පිළිගැනීමක් තමන්ට ලැබෙන, එතකොට ස්ථාන මාරු වීම, ඒ වගේම අලුත් ලැබීම්, එතකොට පවුලට අලුත් අය එකතු වීම, තමන්ට වෙනදාට වඩා පිළිගැනීමක්, එතකොට බොහොම බෙර විහිරිය දරලා, උපක්‍රම දරලා අල්ලාගෙන ආපු මේ වසර, මේ පහුගිය වසර, මේ වසර ජයග්‍රහණයකින් කෙලවර කරන්න පුළුවන්. එතකොට මේ කාල සීමාවේදී විශේෂයෙන්ම පෙබරවාරි මාසෙන් පස්සේ අලුතෙන් ව්‍යාපාර කරන, ස්වයන් රැකියාවලට නිරත වෙන්න හදන අයට සුබයි. එතකොට වෙනදා තිබ්බ යම් පසුබෑම් ඉවත් වෙලා තමන්ට වාසි සහගත තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි මේ තමන් සමහර, ඒ කියන්නේ මීන ලග්නේ සමහර අයට මේ පියාට තිබ්බ තත්ත්වයේ අඩු වෙයි, තමන්ට බලයක් ලැබේ. එන්නේ වගේ කාල සීමාවක් ගත කරන්නේ මීන ලග්න හිමියන්ගේ බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට සිද්ධ වෙන ධන මාර්ග, උපයා ගැනීමේ මාර්ග, ලැබීම් මාර්ග ලැබෙන වසරක් වෙනවා. හරි, ඉතින් ඔබේ ලග්නයට මේ වසර කොහොමද කියන කාරණාව දැන් පොදුවේ ලග්න 12ටම අපි කතා කරා. ඉතින් දැන් තව අපිට දැනගන්න දෙයක් තියෙනවා. දැන් ඔය කොච්චර ලැබෙනවා කිව්වත් අපිට ඕනේ ටිකක් අපේ කොටස ටිකක් වැඩිපුර කරගන්න. ඒකට මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් විශේෂයෙන් මැනික් සම්බන්ධයෙන් රොහන් දාරද මහත්මයා හැමදාම ඔබට හොඳ විසඳුම් දෙනවා. ඒ පිළිබඳව එතුමාට තිබෙන දැනුම සහ විශේෂයෙන් සමහර වෙලාවට ඒ වගේ දේවල් වලදී අපි අහු වෙනවා කියලා කියන්නේ අපි රැවටෙනවා. ඒ නිසා ඔබ මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ හොඳ දෙයක් ජීවිතයට එකතු කරගන්න. ඒ නිසා මැනික් සම්බන්ධයෙන් අපිට මේ තියෙන අසුබ තත්ත්වයන් පළවා හැරගෙන කොහොමද සුබදායි පිළිතුරක් ලබා ගන්න රොහන් මහත්මයා? වසරට පමණක් නෙමෙයි මම හැමදාම කතා කරන. එතකොට එක ලග්නේ 120,000ක් විතර ඉන්නවා. එතකොට දැන් අපි හිතමු උදාහරණයකට, දැන් අපි මිතුරු ලග්නේ රාශියක් ගැන කතා කරා. මේ 120ටම එකම විදිහට මේ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ 120ටම එකම මැනික් වර්ගයේ පළඳලා හරියන්නේ නැහැ. එතකොට මේ වසරට විතරක් નિયમિત පංචාංගලිත් වල පවතින ඒ මාණික්කය හරියන්නේ නැහැ. එතකොට තුලා ලග්නෙට දියමන්තියක්, තව ලග්නෙට මේ පත් මාර්ගත ගලක්, එහෙම නෙමෙයි. එතකොට තමන්ගේ මෙතන විශේෂයෙන්ම ගත කරන මහදස අනුදස විශේෂයෙන්ම යෝග ගැන අපි කතා කරා. ඒක ක්‍රියාත්මක නොකරනවා නම් ඒක ක්‍රියාත්මක කළ හැකි මැනික් තමයි අපි පලඳන්නේ. එහෙම රසායනික தත්ය තේරුම් ගැනීම හැකියාවක් හදාන තුලින් ලැබෙනවා. එතකොට අපි අංක තියෙනවා. එතකොට අපි අත්ල පරීක්ෂා කරනවා. මේ හස්ත රේඛාවන් පරීක්ෂා කරලා තමන්ට සුදුසු රසායනික ද්‍රව්‍ය ඒ ආකාරයෙන් පැලඳුවාම මේ தත්ත්වයේ සුබදායි தත්ත්වය තව වැඩි කරගන්න පුළුවන්. අසුබදායි අයට මේ අසුබදායි தත්ත්වය මග හැරගෙන වාසනාව උදා කරගන්න පුළුවන්. තැවි තැවි ඉන අවශ්‍ය නැහැ.
හොඳයි. ඉතින් හරියාකාරව කොහොමද මැණිකක් පළදින කියන කාරණා හැමදාමත් රොහන් මහත්මයා ඔබට කියලා දෙනවා. ඉතින් මේ නව වසරේදීවත් එවන් වූ රැවටිම්වලට සමහර වෙලාවට තිලිනෙත්කෝ අපි ගොඩාක් රැවටිම්වල ලක් වෙනවා මේ වගේ අවස්ථාවන් වල. ඉතින් මේ වසරේදීවත් ඔන්න ඒ වගේ රැවටිම්වලට ලක් නොවී රැල්ලට යන්නේ නැතුව බොහොම විශ්වාසයෙන් යුතුව මැණිකක් පළදින ඔබට අවස්ථාව තියෙනවා. රොහන් මහත්මයා හමුණ 0713 2267 91 සහ 0773 92 26 91 කියන දුරකථන අංකවලට කතා කරන්න ඔබට අවස්ථාව තියෙනවා. හොඳයි රොහන් මහත්මයා, දැන් අපි ලග්න ඵලාඵල ගැන සඳහන් කළානේ. ඒ වගේම තියෙන අපිට ටිකක් දෛව අංකයක් අපි විශ්වාස කරනවානේ නේද? අපේ දෛව අංක වලට අනුව කොහොමද අපිට මේ වසර කියලා දැනගන්නත් සමහර අය ගොඩක් කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා දෛව අංකේ බලන විදිහ ඉඳලාම නේද? දෛව අංකේ අපි මුලින් ඉඳන් කතා කරලා තියෙනවා. දෛව අංකේ බලන්නේ තමන්ගේ උපන් දිනය කියන්නේ එනවනේ 2000 කිව්වත් ඉලක්කම් හතරක්. ඒකයි මැද තියෙන මේ කියන්නේ මාසෙයි දිනේ එක ඉලක්කමකට එකතු කරාම අපි තුමු 22 ආවගේ 2 2 4 18 8 1 9 එකේ ඉඳන් 9 වෙනකන් විතරයි දෛව අංක තියෙන්නේ. වෙනත් අංක තියෙනවා 23 24 ගන්න. එතකොට මේ දෛව අංකය 4 වෙච්ච අයට ඉතාමත්ම සුභ වසරක්. 9ට ඉතාම සුභ වසරක්. 6ට ඉතාම සුභ වසරක්. එතකොට එහෙම තියෙනකොට අපි මේ වඩාත්ම සුබයි කියන ලග්න වෙලා මේ දෛව අංක වුණොත් 4 9 6 9 6 ඔබේ දෛවංකය. ඔන්න ඔය දැන් මේ අපි ගණන් කරනවා අපේ දෛවංකය. මේ මේ අංක නම් එන්නේ ඔබේ දෛවංකය ඔබට හොඳයි කියලා තමයි රොහන් මහත්මයා කියන්නේ. එතකොට ඊට පස්සේ එතනින් ගියාම 8 5 7 2 කියන අංක වලට මැදිස්තයි. එතකොට අංක 3ට විශේෂයෙන්ම අසුබ කාරි තත්ත්වයක් බලපාන. අංක 3ට දෛවංක 3ට ඒක නිසා කල්පනාකාරී වෙන්න දෛවංක 3 තියන අය. එතකොට මේ අපි හිතමු 1983 3 මාසේ 30 කියලා. එතකොට යම් කිසි විදියකින් එතකොට 3 වැඩිපුර ප්‍රකාශ වෙන නිසා යම් බාධාවක් තියෙන. හැබැයි දෛවංකය බැරි වෙලා දැන් උතන එකතු වීමේදී 4 9 6 වුණොත් එහෙම ඕක වෙනස් වෙනවා. මං කියන්නේ ඔක්කොම එකතු වෙලා එනකොට අංක 3 වුණොත් දෛවංකය. එතකොට ඒ වගේම තමයි එහෙම ජන්ම හිමියේ තුලා ලග්නේ වෘෂභ ලග්නේ මකර ලග්න හිමියොත් මේක අසුබ වෙනවා. ඒතර තුනට ටිකක් අසුබ කාරි කාල සීමාවක්. සෞඛ්‍ය නීති ජටිකෝට්ටු වැඩ කියන්නේ Tamanට බලාපොරොත්තු වෙන හදිසි හිරගත වීම වගේ දේවල් එහෙම ඇති වෙන්න පුළුවන්. තුන බොහොම සෞම්‍ය අංකයක් වුණාට මේ වසර අංක 3 දෛව අංක හිමියන්ට සුබදායි නෑ. ඔව්. එතකොට දැන් වසරේ හොඳ ජය වර්ණයක් වගේ දේකුත් දැනගන්න ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම ජය වර්ණය අද ඔබලත් තනන් ඉන්නවා. විශේෂයෙන්ම මේ රතු පාට, මෙරුන් පාට, පාට. එතකොට තැඹිලි වර්ණය. ඒ වගේම තමයි මේ දැන් මේ ඉදිරිපත් තියෙන මේ රතු පාට, මේ සමහරලාට මේ රතු පාටම මේ වෙන්නේ. එතකොට දුඹුරු වර්ණය. එතකොට මේ දැන් එතනින් ගියහම දම් පාට. විශේෂයෙන්ම රතු පාටට හුරු වර්ණයන් සමාන වෙන වර්ණයන් දැන් ඔබ තිරිගේ සහ මගේ සාරේ එක්කම පාටට ඒ පාට සම්මිශ්‍රණයන් බොහොම සුබයි. නමුත් කහ වර්ණයේ තරමක් අසුබයි. ඒ නිසා මේකේ තවත් මම කියනවා ඒ නිසා පූජපක්ෂයට බොහොම හැලහැප්පීම් මෙහෙමත් ඇති වෙයි. එතකොට මේ සාමාන්‍යයෙන් මැදිස්තව ගත්තාම මේ ලානිල එතකොට අපි කියන්නේ ස්කයි බ්ලූ, ඕෂන් බ්ලූ කියන්නේ ඒ වගේ පාට. ඒ වගේ වර්ණ මැදිස්තව යනවා. එතකොට කහ කියන වර්ණය තමයි අසුබ සුදුත් සාමාන්‍ය වශයෙන් යනවා. මේ අර වර්ණ තමයි වඩාත්ම සුබ වර්ණ හැටියට මේ කියන්න පුළුවන්. සුබ අංක තිබෙනවද? සුබ අංක තමයි මේ දෛව අංකේ මේ අංක. ඒ කියන්නේ 4 6 9 තමයි විශේෂයෙන්ම තමත්ම සුබ අංකයන් වෙන්නේ. එතකොට දැන් මේ මේ වසරේ දැන් අපි ලග්න වලට කොහොමද කියලා කතා කරා. එහෙම දැන් ඔබතුමා කියවනේ මැණික් ගැන අපි කතා කරද්දී එහෙම මේ අවුරුද්දට මේ මැණිකක් කියලා එහෙම දෙයක් නැහැ කියලා. දැන් සමහර කෙනෙක් තමන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගත්තාම එහෙම කියන්න අපලයක් නැහැ කියලා කියන සින්ද. ඒ කියන්නේ අපල නැහැ මේ කාලේ හොඳයි කියලා. හැබැයි කෙනෙක්ට ඕන නම් ඒ තියෙන තත්ත්වයට වඩා ඉහළට යන්න. ඒම ඒ කියන්නේ අපලයක් නැතුව මැණික් පාවිච්චි කරන්න අපිට පුළුවන්ද? පුළුවන්. අපලයක් සපලයක් කියන එක මේ මේ විශ්වයේ තියෙන මේ ග්‍රහතාරකා දන්නේ නැහැ. ඒ අපි ගෙන ආපු පූර්ව ජන්මවල කරපු කර්ම සහ විපාක. එතකොට මේවා පළ දෙනවා. එතකොට මේවා වෙනස් කිරීමට රසායනික වෙනස් කිරීම මේ රසායනික ද්‍රව්‍ය වලින් අපි හැදිලා තින්නේ. එතකොට මේ ඒක නිසා ස්වභාවික අපිට ස්වභාවික පිහිටක් ගැනීමකට තමයි මේනිකක් පළ දෙන්නේ.
එහෙම නැතුව දැන් පොදුවේ අර කියන්න ඕන නිසා තුලා ලග්නෙට දීමන්ති දාන්න කියයි, විෂ පිටක් දීමන්ති දාන්න කියයි, එතකොට ධනු ලග්නෙට පුෂ්පරාග දාන්න කියයි. එහෙම හරියන්නේ නැහැ. එතකොට විශේෂ වශයෙන් මෙවසරේ ඔබට යම් සැලසුම් තියෙන්න පුළුවන්. ධන තත්ත්වය වර්ධනය කරගන්න, එහෙම නැත්නම් තරංග විභාගවලින් ජයග්‍රහණය කරන්න, විදේශගත වෙන්න, ප්‍රභූවරුන් මුණ ගැහෙන්න, දේශපාලන ඡන්ද ව්‍යාපාරවලට. එතකොට ඒවට හරියන ඔබට ගැළපෙන මානික්ක තියෙනවා අපිට. එහෙම නැතුව තමන්ට හිතුණු හිතුණ දැන් මට ඊයේ පෙරදේම හම්බුණා මේ දේශපාලඥයෙක් මේ පත්මරාගයක් පළඳගෙන ඉන්නවා. රටේ ප්‍රධානම නායකයෙක් පළඳගෙන ඉන්නේ හින්දා ඕව පළඳිනවා. එයාගේ තත්ත්වයට එන්න බැහැ ඒක දාලා. ඒ වගේම අපි නවරත්න බුදුදාන ගන්නේ ගොඩක් පළඳිනවා. හුඟක් දැන් මම කතා කළොක පළඳිනම කතා කරේ මම. ඒක පළඳින්නේම නැහැ. දැන් නැවතත් ඌ ඉස්මතු වෙගෙන ඉන්නවා. ඉතින් ග්‍රහයෝ නම් දිනාටම ගල් දැම්මා නම් මුළු රටේම එතකොට අපි ජනාධිපතිවරයාට කියලා හරි මේ මේ අපි මොන හරි මේ ණය පහසුකමක් අහන් දීලා මේ නවරත්න මුද්දක් දාන්න දුන්නොත් එම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔක්කොටම හොඳයි. ඒක වඩත් හරි ලේසි. ඉතින් මේ මොකද මේ එහෙම වෙන්නේ. හැම ප්‍රශ්නෙටම ඒක පළඳවමාරු තයිලේ වගේ ඒක අසුම මේක. මොකද අර යන්තම් බේරලා ඉන්නේ අර පොඩියට දානෙ හින්. ඉතින් මේකයිල ප්‍රාථමික ක්‍රමයක් ඉන්දියාවෙත් තියෙන. එතකොට මේ ජෝතිෂයට ලොකු බලපෑමක් වෙච්ච ඉන්දියාවේ අයත් දානෙ හින්දා මිනිස්සු හිතනවා මේක හරි කියලා. එතකොට මේ නරකම දෙයක්. මේක ඇවිල්ලා නිකන් මේ ඇත්තටම තමන්ගේ தත්ත්වෙත් පහත වැටෙනවා. මේ නවරත්න මුද්ද පළඳින්න. ඕ තුල තියෙනවා ඔය පළඳින්න ඕනේ නැති මූන් ස්ටෝන් තියෙනවා, සමහර සර්කන් වර්ග තියෙනවා. එතකොට තමන් මේකේ තියෙන්නේ මොනවාද, නොතියෙන්න ඕනේ මොනවාද දන්නේ නැහැ. එතකොට විශේෂයෙන්ම මැණික් සම්බන්ධ ස්වර්ණාභරණ වැඩ කරන අය මේවා දැන් තව ප්‍රචලිත කරගෙන යනවා. එතකොට ඒවත් තුනන්න හදනවා, දන්නේ නැති ජ්‍යොතිෂයත් කරන්න හදනවා. ඒක නිසා මේව මිනිස්සු වර්ධිත පළඳ ගන්නවා. ඒ නිසා රසායනික தත්ත්වය තේරුම් අරගන්න මේ 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 වසරේ තමන්ගේ යම් අවශ්‍යතාවය තියෙනවා නම් එතනට අදාළ මැණික් තියෙනවා. ඒ වේ ජයග්‍රහණය කරන්න පුළුවන්. හරි, ඉතින් මැණික් ගැන කතා කරනවා නම් ඔබ රොහන් දයරත් මහත්මයට කතා කරන්න කියලා අපි ඔබට කියනවා. මොකද එතුමා මේ කියන දේවල් එක්ක ඔබට තේරෙන්න ඇති. නිරන්තරයෙන්ම අපි දෙයක් එකතු කරගන්න ඕනේ අපේ ජීවිතේට. එතනින් රැවටිලා ඔබ ජීවිතේට දුකක් එකතු කරගෙන එහෙම දෙයක් නෙමෙයි ඔබ බලාපොරොත්තු වෙන ඔබ ජීවිතේ සතුටනේ. අවසානයේ ඒ සතුට ළඟා කරගන්න ඔබට හැකියාව තියෙනවා. සහ පෞද්ගලික ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවා ගන්න. ඒ මාස 6කට හෝ අවුරුද්දකට වරක් කිරීම මේ හිතේ නිදහසට සහ පරිස්සම් වෙන්න ඔබ ගැන දැන සිටීම වැදගත් නිසාම අපි රොහන් දයරත් මහත්මය පිළිබඳව ඔබට තොරතුරු කියන්න. ඔබට 0773926291, 0773926291 සහ 0713227291, 0713227291 කියන දුරකථන හරහා එතුමන් සම්බන්ධ කරගෙන වේලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේමයි නම්බර 51 කොටාපාර බොරැල්ල, නම්බර 51 කොටාපාර බොරැල්ල කියන ලිපිණයෙන් එතුමා මුණ ගැහෙන හැකියාව තියෙනවා. සහ Facebook හරහා ඔබට ඇස්ට්‍රොලොජි රොහන් දයරත්න, ඇස්ට්‍රොලොජි රොහන් දයරත්න කියන ලිපිණය හරහා, ඒ කියන්නේ Facebook පිටුව හරහා ඔබට මේ අවශ්‍ය කරන තොරතුරු ඔබේ ලග්න සම්බන්ධයෙන් වේලාවන් වෙන් කර ගැනීම සිදු කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි, එහෙමනම් අපි බෙහෙත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රවීණ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ, අංක විද්‍යාවේදී මැණික් ශාස්ත්‍රඥ, මහා බ්‍රිතාන්‍ය මැණික් විද්‍යා සංගමේ සමාජික, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංගමේ සහකාර මහලේකම්, දේශමාන්‍ය, දේශශක්ති, දේශබන්ධු, ජනාභිමානී විශ්ව කීර්ති, සාමකානාපති, ජ්‍යොතිර්විද්‍යානිදී ආචාර්ය රොහන් දාරත් මහත්මයාට බොහොම ස්තුතියි. ආයුබෝවන් ඔබට මේ වසරේ සියලු පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළටත්, සියලුම ලෝකවාසී නරඹන්නන්ටත් සුභම සුභ වසරක් ප්‍රාර්ථනා කරනවා. සැනසීමම හත් වේවා. හරි, දැන් ඔබේ ලග්නයට කොහොමද සහ ජ්‍යොතිෂ පැතෙන් ඔබේ ජීවිතේ ඔබ එකතු කරගත යුතු දේවල් පිළිබඳව ඔබ කතා කරා. දැන් අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.